අයිබෝන් මේ කළම් ටෙලිෂන් ප්‍රධාන පුවත් විකාශයයි. මම දනුෂ්ක සංචය. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙතට. මහින්ද ඉදිරි මැතිවරණයට රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහා මැතිවරණයට අපි තරග කරන්න ඕනේ. පක්ෂයේ පරාජය වන බව ජනපති කියයි. මම හිතන්නේ මේ රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැවත බලයට පත් කරයි කියලා. අමරිකාව කියවාව සමග රාජතාන්ත්‍රික එකඟතාවක්ද. ජර්මනී සීමය මියයයි. ප්‍රථම ඉන්දේශීය පුවත්. ලෝවටා සිටින බෞද්ධයන් මහත්බැතියෙන් සමරු ලබන ඇසළ පුන් පොහෝ දිනය අදටයේදී තිබෙනවා. අදටයේදී තිබෙන්නේ අදි ඇසළ පොහොයයි. බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම ඇතුළු සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ඇසළ පුන් පොහෝ දිනය බෞද්ධයන්ට වැදගත් වනවා. බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බලා මනුලොවක ඉපදීමට තීරණය කර තවුතිසා දෙව්ලොවින් චුතව මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනකදී. සිද්ධාර්ථ කුමාරයන්ගේ හා යශෝදරා දේවීන්ගේ පුත් රාහුල කුමාරෝත්පත්තිය සිදුවීමද ඇසළ පුන් පොහෝ දිනයකදී සිදුවනපා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බරණැස ඉසිපතණි. මිගහදයේදී පස්වග තවුසන් අරඹයා දස් දහසක් සක්වලින් පැමිණි දෙව්බඹ පිරිස් මැද දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලද උතුම් දිනය වන්නේද ඇසළ පුන් පොහෝ දිනයයි. බුදුන් වහන්සේගේ කාලයේදී මෙන්ම ශ්‍රී ලාංකික ඉතිහාසය තුළද ඇසළ පුන් පොහෝ දින සුවිශේෂී සිදුවීම් රැසක් අන්තර්ගත වනවා. දස මහා යෝධයන්ගෙන් සැදුම් ලත් වීර සෙන්පතියන්ට නායකත්වය දුන් දුටුගැමුණු මහරජතුමා එලාර රජු පරදවා මෙරට ඉදි කළ ස්වර්ණමාලී මහා චෛත්‍යයට මුල්ගල් තැබීමත් ධාතු නිධානෝත්සවයේ උත්සවාකාරයෙන් පැවැත්වූයේද ඇසළ පුන් පොහෝ දිනයකදී. ලෝවැසෙන සියලුම සත්වයන් කලහකාරී ගැටුම්කාරී ආකල්පයන්ගෙන් බැහැරව සැමට මෙත් කරුණා පතුරවන දැහැමි සිත් සතන් පුබුදු කරවා යහපත් සාමකාමී ලොවක් බිහිවේවා යන්න ඇසළ පුන් පොහෝ දින සියලු බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවයි. ඉදිරි මහා මැතිවරණයේදී තමා තරඟ බිමට පිවිසෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. මැදබුලන සිය නිවසේ සිට ඔහු ඒ බව පවසමින් සඳහන් කළේ පොදු ජනමතයට තමා හිස නමන බවයි. මෙම අවස්ථාවට මහින්ද හිතවාදීන් විශාල පිරිසක් එක්ව සිටි අතර අද පෙරවරුවේ කොළඹින් පිටත් ඌරිය පෙරහැරක්ද එහි ළඟා වී තිබුණා. තමුන්නාසිලා මට කරන මේ ඉල්ලීම මම කිසිසේත් ප්‍රතික්ෂේප කරන්න සූදානම් නැතේ කියන එක. එහෙම අයිතියක් මට නැහැ. එහෙම අයිතියක් මට නැහැ. ඒක නිසා රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහා මැතිවරණයට අපි තරග කරන්න ඕනේ කියලා අපි බොහොම පැහැදිලිව තමුන්නාසිලා කියනවා. මේ අතර මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායමක් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ සිය නායකයා ඉදිරි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරගන්නා තෙක් සටන අත් නොහරින බවයි. ඉතින් රටේ ජනතාවම ඇහුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොහොකින්ද ඉල්ලන්නේ, ඉල්ලනවද නැද්ද කියන එක රටේ ජනතාවම ඇහුවා. ඉතින් අපි රටේ ජනතාවටම කියන්න කැමති හිටපු අපේ අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතලා ප්‍රකාශයක් කරනවා. එතුමා ඒ ප්‍රකාශය හෙට පෙරවරු 11ට ඒ ප්‍රකාශය කරනවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන්නේ ඔහු හා ඔහුගේ කණ්ඩායම වෙත එල්ල වී ඇති දූෂණ වංචා චෝදනාවලින් නිදහස් වීම සඳහා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවරද ජනතාව ඒ සඳහා නිවැරදි තීන්දුව ලබා දෙනු ඇති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂත් සිල්වා මහතා අප සමග කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහත්මයා නැවතත් දේශපාලනයට එන එක එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අපිට ඒක නවත්තන්න බෑ.
තුමා කල්පනා කරන්න ඕනේ රටක ජනාධිපතිවරයෙක් වෙලා ඉඳලා අවුරුදු 10ක් 20 නැවතත් ආයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වෙලා මොකද්ද මේ නටන නාටකම කියලා මම නම් හිතන්නේ තුමා ওই වැඩේට අවතීර්ණ වෙන්නේ පෞද්ගලික හේතුවක් නිසා ඒ තමයි තමයි ඔහු සහ ඔහුගේ කණ්ඩායම අත ලේලා තියෙන දූෂණ චේතන විසිකරලා දාලා නැවතත් 19 වෙනි සංශෝධනය වෙනස් කරලා 18 ගෙනල්ලා තමන් ජීවිත කාලයේම දරාන පිට වෙලා ඉන්නේ කියන ඕනකම පිළිගනු වෙන්නේ ජනතාව විතර බුද්ධිමත් ජනතාව එක පාරක් තීන්දුවක් දුන්නා නැවතත් ඒ තීන්දුව ලබා දෙයි විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පත්වන නව පාර්ලිමේන්තුවේ මූලික වක්කීම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා. රටේ ජනතාවගේ ඉල්ලීමක්සේ සලකා බලයට පත්ව දින 100ක් ඇතුළත නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා. දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසිදු අපේක්ෂකයන් පමණක් ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන බවද එසේ නොවුනොත් තම පක්ෂයට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බවද හෙතෙම අවධාරණය කළා. මෙම අදහස් පළ වූයේ ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමෙන් පසු පැවති උත්සව සභාවේදී. මම ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා ඉදිරි මැතිවරණයේදී බලයට පත්වෙන දේශපාලන පක්ෂවල ආණ්ඩුවක් හදන ප්‍රධාන අරමුණ විය යුත්තේ දින 100ක් ඇතුළත අලුත් මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ අවශ්‍යතාවය කියලයි. රටේ පොදු මහජනතාවගේ ඉල්ලීමක් විදියට ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට පත් වුණාම රටේ කරන්න බලාපොරොත්තු වන වැඩපිළිවෙළ තුළ අංක 1 පළවෙනි කාර්යය තමයි මේ පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව ඉදිරියට යන්නට ඕනේ. ඒක තමයි ඉතා අත්‍යවශ්‍ය දේ. පක්ෂය තුළ වැඩ කරන පිරිස් දූෂණයෙන් වංචාවෙන් තොර පිරිස් අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙන්නට ඕනේ. අද අවුරුදු 20ක් එක දිගට බලේ හිටපු පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් මුහුණුවරක් දුන්නේ නැත්නම් අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ නැත්නම් ජනතාව තුළින් විවේචනයට ලක් වෙලා තිබෙන දැඩි ලෙස වංචා දූෂණ ආක්‍රමණිකතා බලය වැරදි විදිහට පාවිච්චි කිරීම මේ කියන කරුණුවලට ලක් වෙච්ච අය ඔක්කොම ඉස්සරහට දාගෙන ඡන්දෙකට යනවනම් මම හිතන්නේ මේ රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට පත් කරයි කියලා හිතා. පැවති හා පවත්නා දේශපාලන ධාරාවන්ට විකල්පයක් ලෙස තමන් ඉදිරි මැතිවරණයේදී තරඟ කිරීමට සූදානම් බව පේට්‍රුගාමි සමාජවාදී පක්ෂය අද දෙනුම් දුන්නා. මාධ්‍ය හමුවක් ඇඳවමින් එම පක්ෂය සඳහන් කළේ තමන්ගේ පක්ෂ ලාංඡනය කුළු ගෙඩිය බවයි. දැන් මේ අද පත්තරවල මුලපිටුවේ තියෙන ප්‍රවෘත්ති ටික කිව්වොත් එහෙම සන්දානයේ කණ්ඩායම් නායක මහින්ද චන්ද්‍රිකාත් ඡන්දයට ශ්‍රීලනිපේ අගමැති අපේක්ෂකව නම් කර නැහැ ජනපති මාධ්‍යංශ කියයි. මහින්ද ගත්තොත් මෛත්‍රීගේ මන්ත්‍රී පිරිසක් එජාපයට. මහින්දගේ මැදමුලන ප්‍රකාශය අද ඔක්කොම තියෙන්නේ මහින්දද මෛත්‍රීද රනිල්ද ඒගොල්ලෝ අතර තියෙන බලපොරේ තමයි මේ තියෙන්නේ. තියෙන කුණු ටික ඔක්කොම පොරවගෙන මහින්ද නැවත එමින් ඉන්නවා. ඒකට විකල්පයක් වෙනවා කියලා ආපු කට්ටියක් ඒ කුණු ටිකම තවරගෙන දැන් ජනාධිපතිතුමන්ට ඇවිල්ලා තියෙනවා. කුණු ගොඩවල් දෙකක් තුනක් ඇවිල්ලා තියෙනවා. තුනක් හතරක් පහක් කුණු ගොඩවල් ගොඩක් ඇවිල්ලා තියෙනවා මහමැතිවරණයට. දේශපාලන සංවාදය වැඩි දියුණු කරන්නත් ඒ වගේම විකල්පයක් පිළිබඳ අදහස සමාජගත කරන්නත් මෙවර මැතිවරණය භාවිතා කරන්න මෙවර මැතිවරණයදී උත්සාහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස අපි දැනට මැතිවරණ කොමසාරිස් තුමාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලෙස කුළු ගෙඩිය ලකුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්න. ජනතාවගේ බලයක් ගොඩනගන්නේ කොහොමද, ජනතාව අතර දේශපාලන චින්තනයක් ගොඩනගන්නේ කොහොමද කියන එක සඳහා අපේ මැදිහත් වීමක් කරනවා. ඉදිරි මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් යෙදවීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඒ පිළිබඳව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සමග මූලික එකඟතාවයකට පැමිණි බවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දේශීය නිරීක්ෂකයින්ට අමතරව ජාත්‍යන්තර නිරීක්ෂකයින් කැඳවා ගැනීම පිළිබඳව මේ වන විට සාකච්ඡාවට කීපයක් පවත්වලා තිබෙනවා.
ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ තායිලන්තයේ පිහිටලා තිබෙන ඔවුන් එකඟතාවයේ පළ කරලා තිබෙනවා ඔවුන්ගේ 25 වෙනිගුවෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට මේ සඳහා ආසියානු කලාපයේ පළපුරුදු අඩකින් සහිත පිරිසක් පිළිබඳව තමයි අපි අවධානය යොමු කරලා තිබෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය වටපිටාව පිළිබඳ අවබෝධයක් සහිත කණ්ඩායමක් කැඳවා ගැනීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා කොහොම වුණත් ඉදිරි සතිය තුළ මැතිවරණ කොමසාරිස්තුමන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව අපි අවසන් නිගමනයකට පැමිණීමට නියමිතව තිබෙනවා උසස් පෙළ විභාගයේ පැවැත්වීමට නියමිත කාලවකවානුවේදී මැතිවරණයේ පැවැත්වීමට දින යොදා ගැනීම මේ රට ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතිවාසිකම් අහිමි කිරීමක් බව ලංකා ගුරු සේවා සංගමය පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ සිසුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා තමන් සටන් කිරීමට සූදානම් බවයි. මේ කරුණ අනාවරණය වූයේ අද පැවති මාධ්‍ය හමුවකදී. පහුගිය ආණ්ඩුවේ බලධාරීන්ුත් කටයුතු කළේ මෙහෙම තමයි. මනුෂ්‍ය ජීවිත ගැන කතා කළා. ළමයින්ගේ ජීවිත ගැන කතා කළා. හැබැයි ඔවුන් ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරා. විභාග සම්පූර්ණ අවුල් ජාලාව බවට පත් කරා. විභාග ප්‍රශ්න පත්‍ර පිට කළා. විභාග දෙපාර්තමේන්තුව සම්පූර්ණ අවුල් ජාලාව බවට පත් කරා. පසුගිය තිබුණු ආණ්ඩුව බන්දුල ගුණවර්ධනත් ඒ ආණ්ඩුවත්. ඒ වගේම දැන් මේ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්ටත් අයිතියක් නැහැ මේ රටේ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න. සවුන්ට කිසිදු අයිතියක් නැහැ. ජනවාරි 8 වෙනිදා ජනවරමෙන් කිව්වේ ඒක. රුද්ද විතරක් දීපු ජනවරමක් නෙමෙයි. ඒ ජනවරම ඇතුලේ තව බොහෝ දේවල් තිබුණා. ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවලා තිබෙන ගැටලු ඒවටත් එරෙහිව දීපු ජනවරමක් ඒ තිබුණේ. තම තමන්ගේ පටු දේශපාලන උවමනාව නිතු කර ගැනීම වෙනුවෙන් මේ රටේ 3,09,000 ඉච්ච උසස් පෙළ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. තම තමන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කර ගැනීම වෙනුවෙන් 3,09,000 ඉච්ච මේ රටේ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒස වහාම මේ තීරණේ වෙනස් කරන් මහමැතිවරණ පනත අනුව ඔවුන්ගේ අවම කාල සීමාව තුළ තමයි දැන් මේ මැතිවරණය පවත්වන්න තීරණය කළ තිබෙන්නේ අගෝස්තු මාසේ 17 වෙනිදා. ඔවුන්ගේ උපරිම කාල සීමාවට යනවනම් ඔවුන්ට පුළුවන් සැප්තැම්බර් 2 දක්වා මේ දිනය අදින්න පුළුවන්. මැතිවරණයේ පැවැත්වීම සැප්තැම්බර් 2 දක්වා කල් දාන්න පුළුවන්. ප්‍රජා වෛද්‍ය විද්‍යාව තුළ නව සොයා ගැනීම අද මුළුමහත් වෛද්‍ය ශාස්ත්‍රයටම පිටුහලක් වී තිබෙනවා. එහෙත් ලංකාවේ මේ වන විට සිදුවන මරණ සංඛ්‍යාවෙන් 70%ක් සිදුවන්නේ බෝනෝන රෝගවලින්. මේ පිළිබඳව ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අවධානය යොමු කළා. ඒ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. අද ලංකාවේ ගොඩක්ම තියෙන බෝනෝන රෝග තමයි මොනවද? ඩයබටිස්, දියවැඩියාව, හයිපර්ටෙන්ෂන්, ප්‍රෙෂර් එක කියලා කියනවා නේද? ආගාධය, ඒ කියන්නේ අංශභාගය වගේ නේද? පිළිකා, මේවා ගොඩක් ලංකාවේ ගොඩක්ම තියෙන බෝනෝන රෝග. 70%ක් පමණ මරණ සිද්ධ වෙන්නේ මේ බෝනෝන රෝග නිසා. ලංකාවේ මරණ 350ක් වෙනවනම් ඒවැයි 250ක්ම වෙන්නේ මේ බෝනෝන රෝග නිසා. අවුරුදු 20ට වැඩි අය ගත්තොත් හැම පස්සෙනින් එක්කෙනෙක්ටම රුධිර පීඩනය වැඩි. හැම 10 එක්කෙනෙක්ටම සීනි මට්ටම වැඩි ශරීරයේ. මේ ගැන අපි අවධානය යොමු කළ යුතු අවස්ථාවක තමයි අපි අද ලංකාව ඉන්නේ. සුපර් 8 ලෙස සංකල්පයක් හඳුන්වා දෙමින් පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රදර්ශනයක් සහ සැනකෙළියක් සංවිධානය කිරීමට එම සංගම් තීරණය කර තිබෙනවා. මේ මාසේ 4 වෙනිදා ප්‍රජා මට්ටමින් මේ බෝනෝන රෝග වැළැක්වීම සඳහා ප්‍රායෝගිකව ගත හැකි ක්‍රියාමාර්ග ප්‍රදර්ශනය කරලා පෙන්වනවා. ප්‍රජාවට ඇවිල්ලා දෙක බලා ගන්න, සෞඛ්‍ය සේවකයන්ට, සෞඛ්‍ය නිලධාරීන්ට ඇවිල්ලා දෙක බලා ගන්න, ඒ වගේම රටට පෙන්වන්න අපට අලුතෙන් ඇවිල්ලා තියෙන තර්ජනය. ඒ කියන්නේ මේ බෝනෝන රෝග තර්ජනයට ප්‍රජාවක් වශයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතු අපි දෙගොල්ලෝ එකතු වෙලා මේ වර්ධනය කිරීම සඳහා ගත යුතු ප්‍රායෝගික වැඩපිළිවෙළ අපි කරලාම පෙන්වන තැනක් ජූලි මාසේ 4 වෙනිදා කළුතර බෝම්බවලදී. හලාවත ආරච්චි කට්ටුව ප්‍රදේශයට පසුගියදා අලුයම් කාලයේ අලින් දෙදෙනෙක් කඩාවැදීමෙන් ප්‍රදේශයේ තරමක උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා. මේ මාලින් දෙදෙනා ඒ අවට ගම්මාන කිහිපයකටම පසුගිය කාලයේ කඩාවැදී දේපළ හානි සිදු කර ඇති බවට වාර්තා වෙනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් ආරච්චි කට්ටුව ප්‍රදේශයේ පෙරපාසල් සියල්ල වසා දැමුණා.
අධ්‍යාපන ලැබමින් සිටි සිසු දරුදරියන් මාපියන් විසින් නිවෙස් වෙත කැඳවාගෙන යනු ලැබුවා. ගම්වෙදී සිටින සද්දන්තයින් දෙදෙනා පළවා හැරීම සඳහා කරුවල ගස්වැව හා ආනවිලුන්දාව වනජීවී කාර්යාල නිලධාරීන් පිරිසක් මහත් පරිශ්‍රමයක් දැරුවා. මෙහිදී ප්‍රදේශයේ මහාමාර්ගවල තදබදයක් ද ඇති වුණා. එම තත්ත්වය සමනය කිරීම සඳහා වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් මෙන්ම පොලිස් නිලධාරීන්ද උත්සාහ දැරුවා. මේ අතර ඊයේ පෙරවරුවේ ආරච්චි කට්ටුව ප්‍රදේශයට කඩා වැදුණු මෙම අලි දෙදෙනා අද පෙරවරුවේ පල්ලම පොලිස් වසමේ පුලියන්කුලම් ප්‍රදේශයට පැමිණි බවට වාර්තා වුණා. සිවුතික තොරතුරු කෙටියෙන් ගෙන්නන සිවුතික විශේෂාංගය දැන්. සදාම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ ඇසලපුන් පොහො දින ධර්මදේශනාව දෙහිවල පින්වත පුරාණ විහාරස්ථානයේදී අද පැවැත්ුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම්පුර 15 දක්ම සංවිධානය වන මෙම පුණ්‍ය කර්මය අද දින ධර්මදේශනා පවත්වන ලද්දේ මාචාර්ය කොටපිටියේ රාවුලිමි පානන් විසින්. රුපියල් 1,15,00,000 රාසන වටිනාකමිනුත් විදේශීය මුදල් සොයාක් රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගොඩරුපුර රේගුණධාරින් විසින් අද අලියුම අත්දැකුවට ගත්තා. රාජකීය පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු වන ඕසී ගවන් මල්ලේ සංගවාගෙන නීති විරෝධීව ඇමරිකානු ඩොලර් 805,000 මුදලක් සිංගප්පූරු බලා රැගෙන යාමට උත්සාහ දැරූ බව වාර්තා වුණා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වැඩ කටයුතු වලට කුඩා කණ්ඩායමක් විසින් බාධා කරමින් සිටින බවට චෝදනා එල්ල වෙනවා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නිල මැතිවරණය කල්යාම හේතුවෙන් මේ වන විට අතුරු කමිටුවකට බලය පැවරී ඇති අතර අදාළ චෝදනාව කරන්නේ නිලධාරී මණ්ඩලයයි. මේ වසරේ අධ්‍යන පුත්සාතික වතුර උසස් පෙළ විභාගයේ ශංසෝජිත කාලසටහන මේ වනට නිකුත් කර තිබෙනවා. ඒ අනුව දළ විභාගයේ අගෝස්තු 4 වෙනිදා ආරම්භ වී 13 වෙනිදා දක්වා පැවැත්වෙනවා. එහි ඊළඟ අධ්‍යයන ඇරඹීමේ අගෝස්තු 24 වෙනිදා. අගෝස්තු 17 වෙනිදාට මහමැතිවරණයේදී තිබීම ඊට හේතුවයි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් 3,09,069 දෙනෙකු ඉදිරිපත් සිටිනවා. නාවික හමුදාවේ සේවය හැරගිය නාවිකයන් හර නීත්‍යානුකූල ආකාරයෙන් සේවය නිවත්වීම සඳහා පොදු සමාකාලයක් ලබා දී තිබෙනවා. අදින් ආරම්භ වන පොදු සමාකාලය සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. අමරිකාව සහ කිව්බාව තානාපති සබන්තා යළි ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ අනුව වොෂින්ටනේ හා හවානාහි තානාපති කාර්යාල පිහිටුවීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමරිකානු නිලධාරියෙකු සඳහන් කළේ මේ අතිශය වැදගත් ඉදිරි පියවරක් බවයි. 1960 දශකයේ මුල් භාගයේදී දෙරට අතර එතෙක් පැවති තානාපති සබන්තා ඇන හිටියා. සමාජවාදී කිව්බාවට වෙළඳ තහංචි පැනවීමටද ඇමරිකානු බලධාරීන් එවර පියවර ගත්තා. එහෙත් පසුගිය වසරේදී මෙම දෙරට අතර සබන්තා යළි තහවුරු වීම ආරම්භ වුණා. දෙරටේ නායකයන් පසුගිය අප්‍රේල් මාසයේදී ඓතිහාසික සාකච්ඡා වටේකරද එළඹියා. කෙසේ වෙතත් 1977 වසරේ මෙම දෙපාර්ශ්ව අතර පැවති සබන්තා පැවැත්වුණේ සීමා සහිත තත්ත්වයක් යටතේ. එහිදී ස්විස්ටර්ලන්තයේ නීතිමය රැකවරණයට එයට හිමි වුණා. එහෙත් දේශපාලන විචාරකයන්ගේ අදහස දෙරට අතර සාමාන්‍ය තත්ත්වයෙන් තානාපති සබන්තා නොපැවති බවයි. මේ අතර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතා එම දෙරට අතර තානාපති සබන්තා ආරම්භ කරන බවද අද නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ තේ කර්මාන්තයේ බහුල ප්‍රදේශයක් වූ ඩාචිලින්ග් දිස්ත්‍රික්කයේ සිදු වූ නායෑමකින් පුද්ගලයන් 21 දෙනෙකුට ජීවිත අහිමි වුණා. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය මෙම නායෑමට ප්‍රධානතම හේතුවයි. බටහිර බෙංගාලයේ මිරික්, කලින්පෝම් සහ ඩාජීලින්ග් යන ප්‍රදේශවලට මෙම නායයාමෙන් බරපතල හානි සිදු වුණා. එම ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රදේශයේ මාර්ග සහ සන්නිවේදන සබන්තාවලටද මෙයින් බලපෑම් සිදු වී ඇති බවයි. මේ අතර නායයාමට ගොදුරු තවත් පුද්ගලයින් රාශියක් මඩ සහ සුන්බුන් අතර සිර වී සිටින බවට විශ්වාස කෙරෙනවා. මේ වන විටත් එවැනි පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. කොල්කටා අගනුවර සිට කිලෝමීටර් 600ක් පමණ උතුරු දෙසින් පිහිටි ඩාචිලින්ග් දිස්ත්‍රික්කය දහස් ගණන් සංචාරකින්ගේ අවධානය දිනාගත් ප්‍රදේශයක්. මධ්‍යම ජේමනී බන්ධනාගාරයකින් රැඳවියන් 1200 දෙනෙකු පලා ගොස් ඇතැයි එරට බලධාරීන් නිවේදනය කළා. ඒ පිරිස අතර අල්කයිඩා සමාජිකයින්ද සිටි බවට වාර්තා වුණා. මේ පිරිස සිරගෙදරින් පලා යාමට පෙර එහි ගැටුම් හටගෙන තිබුණා. එරට ආරක්ෂකංශ මේ මර්ධනය කිරීම සඳහා සටන් වෙදී සිටිනවා. මෙම අර්බුදය හටගත්තේ හවුති කැරලිකරුවන් විසින් එරට ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමත් සමගයි. ප්‍රථමයෙන් ඒඩන් වෙතත් පසුව සෞදි අරාබිය වෙතත් ඔහු පලවා හැරුණා. මේ අතර බන්ධනාගාර බලධාරීන් සඳහන් කරන්නේ රැඳවියන් පලා ගියේ කෙසේද යන්න අපැහැදිලි බවයි.
කෙසේ වෙතත් බන්ධනාගාරයට අල්කයිඩා හිතවාදීන් විසින් ප්‍රහාරයක් දියත් කළ බවටද අනතුරු රැඳවියන් පලා ගිය බවද සභා නැමැති පුවත්පත් ඒජන්සිය වාර්තා කළා. මේ අතර බන්ධනාගාර නිලධාරියෙකු AP පුවත් සේවයේ සමග පවසා ඇත්තේ හවුතිකැරලිකරුවන් සහ විරුද්ධ පාර්ශ්ව අතර ගැටුම් හටගත් අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂකයින් සිටි ස්ථානවලින් වෙනත් ස්ථාන වෙත යොමු වූ බවයි. සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ සංධානයේ විසින් පසුගිය මාර්තු 26 වෙනිදා සිට ගුවන් ප්‍රහාර දියත් කළ අතර මෙවැනි ප්‍රධාන පෙළේ සිදුවීමක් සිදු වූ තෙවැනි අවස්ථාව මෙයයි. හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරටපත් වීමෙන් මියගිය පුද්ගලයන් 141 දෙනෙකුගේ මළසිරු සොයා ගැනීමට හැකිවූ බව ඉන්දුනීසියානු බලධාරීන් නිල වශයෙන් නිවේදනය කළා. එරට මේඩාන් නැමැති ජනාවාසයකදී අදාළ ගුවන් යානය අනතුරටපත් වූයේ ඊයේ සවස් කාලයේදී. හර්කියුලිස් 130 වර්ගයේ මෙම ගුවන් යානය අනතුරට ලක්වන විට එහි පුද්ගලයන් 122 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. අනතුරින් මෙඩාන්හි නිවාස සහ හෝටල් ගණනාවකටද හානි සිදු වුණා. යානය ගමන් කරමින් සිටියදී මියගිය සියලු දෙනා හමුදා නිලධාරීන්ගේ ඥාතීන් සහ කාන්තාවන් බව වාර්තා වෙනවා. මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ භූමියේ සිටි සාමාන්‍ය වැසියන් 19 දෙනෙකුද මියගොස් තිබෙනවා. වසර 10ක් තුළ මෙඩාන්හි සිදු වූ දෙවැනි ගුවන් යාන අනතුර මෙයයි. 2005 වසරේ සැප්තැම්බර් මාසයේදී බෝයිංග 737 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස එහි ජනාවාසයකට කඩා වැටුණා. එහිදී පුද්ගලයන් 143 දෙනෙක් මිය ගිය අතර ඉන් 30 දෙනෙකු භූමියේ රැඳී සිටි අයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් සමත්ව සිටිනවා. ඔහුට හිමි වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 913ක්. අදාළ ශ්‍රේණිගත කිරීම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 908ක් ලබාගත් දකුණු අප්‍රිකාවේ ABD විලියස්. දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා තුන්වැනි ස්ථානයේ පසු වෙනවා. දීර්ඝ කාලයක් පුරා මෙම ශ්‍රේණිගත කිරීම් සටහනේ ප්‍රථම ස්ථානයේ සිටි කුමාර් සංගක්කාරට මේ වන විට හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එහි පස්වැනි ස්ථානයේ පසු වෙනවා. මේ අතර ලෝක ටෙස්ට් පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේයින්. හොඳම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පළමු වෙන්නා බංග්ලාදේශ කණ්ඩායමේ ශකිබ් අල් හසන්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේයි. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 133.70යි. යුරෝ එකක් රුපියල් 149.62යි. සෞදි අරාබි රියල් එකක් රුපියල් 35.64යි. එක්සත් අරාබි මීඩිරාම් එකක් රුපියල් 36.40යි. ජෝදාන් ඩිනාර එකක් රුපියල් 187.61යි. කුවේට් ඩිනාර එකක් රුපියල් 442.34යි. ඕමන් රියල් එකක් රුපියල් 347.29යි. කටාර් රියල් එකක් රුපියල් 36.71යි. ඒ සමගින් ප්‍රධාන පත් විකාශය නිමාවට පත් වෙනවා. යලි දිවා පුවත් සමගින් හමු වෙමු. ආයුබෝවන්.